ජිනීවා මානවහිමිකම්වල පහුගිය අවුරුදු යුද්ධෙන් පස්සේ දිගටම ওই தத்துவෙ තිබ්බ මේක අලුත් දෙයක් නෙවෙයි. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ ලෝකේ ප්‍රබල රටවල් මහජන චීන සමූහ ආණ්ඩුව, රුසියානු ෆෙඩරේෂනය වැනි රටවල් අපිත් එක්ක අපිට සහයෝගයට කටයුතු කරගෙන යනවා. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි වගේ රටවල් යම් විදිහක පාලනයකට නතු කරගන්න උත්සාහ කරන බලවත් රටවලුත් ඉන්නවා. ඉතින් ඒක අපි ඉතිහාසය පුරාම දැක්ක මේක අලුත් දෙයක් නෙවෙයි. ඒකට අපි මුහුණ දෙන්න ඕනේ. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් මේකට බලපාන්නේ නැහැ නේ මානව හිමිකම්. හා පීඩනේ මර්ධනේ ඔයගොල්ලෝ දැක්කේ නැහැ නේ 88 89 90. දැක්කද? 60,000ක් මැරුවා තරුණ තරුණියෝ මැරුණායි කියලා ගණන් බල්ලා තිනවා 88 89 90 යුගයේ. අන්න ඒව තමයි ම්ලේච්ඡ වැඩ. පොඩක් පොඩක් ඉන්න මේ ටික අහගන්න ඉතින්. මේ ඒ කාලේ හිටපු පාලකය ගැන මම කියන්නේ නැහැ. මු සිද්ධින් උනා. නාඳුනු තුවක්කු කරුව හිටියා. අපි මම උසාවියේ කොළඹ මහාධිකරණේ මං 100 ගණක් ළමයි මේ තරුණින්ට පෙනී හිටියා. ඒක නිසා අපි දන්නෝ. එක පැත්තෙන් LTTE ත්‍රස්තවාදී, අනිත් පැත්තෙන් නාඳුනු තුවක්කු කරු, අනිත් පැත්තෙන් රාජ්‍ය ත්‍රස්තවාදී. මේ තුනකට මැදි වෙලා තමයි මේ රටේ ජනතාව සහ තරුණයෝ හිටියේ 88 89 90 යුගයේ. ඉතින් ඒ වෙලාවේ මානව හිමිකම් කොමිසමක් තිබුණේ නැහැ. එතනයි ප්‍රශ්නේ. දැන් අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට නිදහසේ ජීවත් වීමේ අයිතියක් තියෙන්න ඕනේ. දැන් කවුරු හරි ඒකට බාධා කරනවා නම් ඒ බාධාව සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්න පාලනයේ සිටින ආණ්ඩුවකට වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි ප්‍රකාශ සටහන් කරගන්නවා, අධිකරණයට ගෙනියනවා, අධිකරණ ක්‍රියාමාර්ගය අනුගමනය කරනවා. අන්න එහෙම නොකරපු යුගයක් තමයි අර යුගයේ තිබ්බේ. ටයර් දෙකක් ප්‍රමාණවත් වුණා මේ එක දේහයකට පාරවල් දිගේ. ඒ යුගයේ අමතක කළා තමයි අද බොහෝ දෙනා කතා කරන්නේ. ඉතින් ඒක නිසා මානව හිමිකම් කොමිසමත් ඒවා දන්නේ නැහැනේ. ඉතින් අපේ යන නියුජිතව පැහැදිලි කළ දෙවි.